ඇල්ටෝ LXi එක බ්‍රේක් ලයිට් එක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා තමයි අද අපි බලන්න යන්නේ. මෙන්න මේ පේන ක්ලිප් එකෙන් සහ තවත් දැන දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි සාමාන්‍යයෙන් ඇල්ටෝ එකේ බ්‍රේක් ලයිට් එක ෆික්ස් වෙන්නේ. කප්පේ ගලව ගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ලයිට් එක ලයිට් තුනක් තියෙනවා. එකක් උඩම ලයිට් එක බ්‍රේක් ලයිට් එක ඊළඟට තියෙන්නේ සිග්නල් ලයිට් එක ඊට පස්සේ තමයි රිවර්ස් ලයිට් එක තියෙන්නේ. අද අපි ගලවන්න යන්නේ බ්‍රේක් ලයිට් එක. මොකද ඒක ඩබල් ෆිලමන්ට් එන්නේ. එක ෆිලමන්ට් එකක් ගියාම බ්‍රේක් එක ඉන්ඩිකේට් කරන්නේ නැතුව යනවා. මේ පැත්තෙන් බලවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක මවුන්ට් වෙන විදිය. බොඩි එකට මෙතන මවුන්ට් වෙනවා. ඊට පස්සේ මෙතන මවුන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තවත් මෙන්න මෙතන තවත් මවුන්ට් එකක් තියෙනවා. ඔය මවුන්ට් තුනට ක්ලිප් තුනක් එනවා ලයිට් එක ඇතුලේ. හරියට ඒක බල්ලක් අපි ක්ලිප් කරගන්න ඕනේ. මෙතන කාලයක් භාවිත කරපු බල්බ් එක ඒකේ බලන්න එක ෆිලමන්ට් එක ඩැමේජ් වෙලා තියෙනවා. මෙතන අපි අලුතින් මිලදී ගත්ත ඩබල් ෆිලමන්ට් බල්බ් එක. ඔන්න මෙහෙම කට් තුනක් විවිධ සයිස් වලින් මේ සයිසස් තුනෙන් මේ විදියටම හෝල්ඩර් එකේ තියෙන ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක වරද්ද ගන්නේ නැතුව හයි කර ගන්න ඕනේ. මොකද මේකෙන් තමයි හරියට බල්බ් එක හෝල්ඩර් එක ඇතුලේ රඳවවෙන්නේ. දැන් අපිට තියෙන්නේ තිබුණ විදියටම අපහු මේක හයි කරගන්න. මෙතන තියලා ක්ලික් කරාම ඒක ටෙන්ෂන් වෙනවා. මාසයකට සැරයක්වත් තමන්ගේ බ්‍රේක් ලයිට් වර්ක් කරනවද කියලා චෙක් කරන එක ගොඩක් වැදගත්. මොකද බ්‍රේක් ලයිට් එක තමයි ඉන්ඩිකේට් කරගන්නේ පිටිපස්සෙන් එන කෙන අපි බ්‍රේක් කරන්න යන්නේ කියලා. මේකෙන් ඇක්සිඩන්ට් එහෙම වළක්ව ගන්න පුළුවන්. ගොඩක් ඇක්සිඩන්ට් වෙන්නේ බ්‍රේක් ලයිට් සැඩ කරන්නේ නැතුව. ඒගොල්ලන්ට පිටිපස්සෙන් අඳුර ගන්න බෑ මෙයා බ්‍රේක් කරන්න යන්නේ කියන එක. මතකතු සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලොත් ගෙදර ඉන්න කාලයෙන් විනාඩි 5ක් වගේ සුළු වෙලාවක් අරගෙන ඔයාගේ බ්‍රේක් ලයිට් ෆන්ක්ෂන් වෙනවද කියන එක නිතරම චෙක් කරගන්න.